මෙයාට වෙන කාමරයක් දෙන්න. මගේ කාමරේ හොඳට මිදමදි. අනිත් එක මං කැමති නෑ මගේ දේවල් කාත් එක්කව ෂෙයා කරගෙන ඉන්න. Oh my god. Tamali. Don't stop. Huh. Oh my god Tamali. ගෙදරට ආපු ගෙස් කෙනෙකුට කතා කරන්නේ. හා? සලකන්නේ. මෙයා කොහෙද නේද ගෙස් කෙනෙක් වෙන්නේ? එකපාරම උඩින් කඩාපත් වෙච්ච කෙනෙක් මිස. You know. මෙයා අපිට බාර දුන්නේ සකල සූර්ය දාස් ගුරුනාස. එයා ඔයාගේ dance ගුරුනාස. නැත්නම් dance teacher. You know about. කවුරු බාර දුන්නත් කවුද දන්නේ නේද? කාගේ කවුද? කොහේ ඉඳන් දාවේ? මොනා කරන කෙනෙක්ද කියලා? ඒ වුණාට ජර්මන් මූණක් තින්නේ. වෙන්නත් මූණ නිකන් සත පහ වගේ. මං හිතන්නේ තාත්තා නාසි හමුදාව ඉන්නේ නැති. දැන් මොකද දාන්න ආසි බේබලාව? හා? You shut up. මේ උටමට වැදගත් දෙයක් ඇහෙන්නෙම නෑනේ. හැබැයි ජර්මනිය නම් මේ වගේ අසලන වෙච්ච අයට පිහිට වෙනවා. අපි පිහිට වෙන්න ඕනේ. මොකද ජර්මන් මුණක්. මේ තමාලියෝ ඔය පරිකම් කටින් මේ ළමයාට හිතර දෙන දේවල් එහෙම කියනවනේ මේ හොඳේ. අනේ මේ ඔයාට ඕන නම් ඔයා මෙයත් එක්ක ඕන්න නැටුම නටා ගන්න. මම කියන්නේ මගේ කාමරේ මෙයාට මගෙත් එක්ක ඉන්න බෑ. එච්චර. නම් ගියන මගේ කාමරේ. එතකොට පුළුවන් අපි දෙන්නටම ලොකු යුද්ධයක් යන්න. මේ පිචෝ පිචෝ යෝ ස්ටොප් හා මාතක තියාගනි මේ යංග ගර්ල්ස් ලත් එක උඹට විහිළු බෑ විහිළු බෑ ඕකේ මම මේ ප්‍රොබ්ලම් එක විසඳන්න හරි හරි උඹ ගිහිල්ලා මගේ රූම් එක තියෙනවනේ ඒ රූම් එකට එහා පැත්තේ රූම් එක ක්ලීන් කරලා කාටන්ස් දාලා බෙඩ් එක ගෝමෙට දැක්කනේ දැක්කනේ මෙයාට අපි මොනා හරි කිව්වම තමයි නෑ බෑ කියන්නේ දැන් කියනක් කලින් ගිහින් ඉවරයි ආ you are correct now ඔ ඔ ඔ පිටෝ බෑඩ් බෝයි චෝ ඔ මගෙන් එන අපචි. ආ පුතා කොහෙද යන්නේ? තමයි ගියා දුම් මහන්න දුන්න දුන්නම අපචි ඒ පැත්තට යන්නත් බැරි වුණා. මං ටකලේ ඒ පැත්තට දුවලා එන්න. ඒක නම් හොඳයි පුතා. හැබැයි තින් ඔය ඕනෑවට වැඩිය විචූර්ණ ඇඳුම් ආයෙත් තන ලෑස්ති කරගන්න එපා. හැමදේම පිළියෙල කරගත්ත අපිට ගැලවෙන විදියට අපචි. අනිත් එක අපේ ප්‍රසංගයේ තියෙන හැම අංගයක්ම හරිම සරලයිනේ. අර ඊරාත්‍රි ආපු දැරිවි ගැන පුතාට මොකද හිතෙන්නේ මොනවා හිතන්නද අපචි හැබැයි ගෑන් ළමයි කියන කතාව ඇත්තක් වෙන්න ඇති බොරුවක් කියන විත්තියක් නම් පේන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා මූණ දිහා නම් බල්ලා හිතන්න බෑ පුතා ඒ වුණාට පුතා ඒ දැරිවිගේ මොකක් හරි අසරණ කබද්ද දරුණා මට මොන වුණත් අපච්චි කල්පනා කරලා බලලා ගෑනු ළමයා වැන්ද බොන නෝන්ලා ගෙදර නතර කරපු එක නම් ලොකු දෙයක්. ඔ පුතා. තරුණ වයසේ ගෑනු දෙරවියක් කියන්නේ ආරක්ෂාව ඇතුව ඉන්න ඕනේ කෙනෙක්. ඉතින් වැන්ද බොනලගේ ගෙදර ගෑනු දෙරවියෙකුත් ඉන්න එකේ එහෙ නවත්තන්න ගත්ත තීරණේ හරිම තීරණේ. කොහොමද අපච්චි අපි ඒ ගෑනු ළමයා ගැන තව ටිකක් හොයලා බලුවොත් හොඳයි කියලා මට හිතෙනවා. ඉස්සෙල්ලම ග්‍රාම සේවකරාල හැමිට කියලා එමු. දවසක් දෙකක් බලලා පුතා කියපු දේ කරමු. අපි තාම හරියට දන්නේ නැහැ එයා කොහෙද කාගේ කවුද කියලා. මේ වෙද ගන්දරාව ඇස්සේ ඔය ගැන හිතන්න පුළුවන් වෙලාවක් වෙයි කියලා මට නම් හිතන්නේ නැහැ. අපි කෝකටත් මේ වෙලේ අහවරයක් වෙනකන් ඉඳලා ඔය වෙලේ ගැන හිතමු. ඒක හොඳයි අපචි. එකපාර වැඩ දෙක තුනක් පටලව ගන්න ඕනේ මං ගියේ හොඳයි පුතේ
එපා ශිවා. තාම ඉවර නැද්ද බා? මේක මේ බැටරි කරා බුරුල්ලා ලගෝ අයියා. දැන් හරි. අත ගනි. අද කොයි පැත්තද කරක් ගන්න ලගෝ අයියා? අද මේ වන්නේ සෙල්ලම් දාන්න බෑ. ආ. අයියේ මේ වත්ත සිනදුරගේ වන්දි කැඩිලා. මට කෝල් පිට කෝල් බං. මට දවල්ට අරන් යන්න වෙයි. මේක දීපන් කොහමද අපිට දවස් දෙක තුනකින් හම්බෙයි. අතොර මේ වැට්ටික් කරගන්නකෝ. කොළඹ යාළුවට කිව්වා වන්දියක් ඕනේ කියලා. සෙට් වෙයි. මොනවා නතරගෝය මේ වෙලාවේ පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. හදිසි තීරණ ගන්න එපා. අපේ කාටවත් බය නැහැ ඔයි. මම කොහෙද යන්නේ දෙකයි. මම රඝු. අර අම්මට කියපම කොළඹ ඉන්නවා කියලා. අම්මා දන්නවා. නදී කියලා කියපම්කො. මම කරදිසිය කුණත් මම එන්න. මාත් පුළුවන් තරම් ඉක්මනට එන්න බලන්න නේද ඔය. වේ. ඔබ කලබලෙන් ආපෝ එන්න ඕනේ නැහැ. හදිසිය කුණත් මම උඹට කෝල් එකක් දෙන්නම් වරෙන්. අනික අද නැත්තම් ගැට මත්තේ මාත්‍යයි. ආපු ගමන් මට කෝල් එකක් දීපන් එච්චරයි. හරි හරි. රගෝයගෙන කලබල වෙන්න එපා මම ඒක බලා ගන්නවා. මායා නැතුව මම ගමට යන්නේ නැහැ. ඇස්සට හිම වුණ නැද්ද? ඇස්සට වුණා. හොඳටම තෙමුණනේ මං. ඉතින් ඔයාලගේ අප්පච්චියට බැන්නේ නැද්ද? යෝ අප්පච්චි බැන්නේ හොඳටම. එහෙලා දෙන්නයි. ආ තමාලි. තාමරි ඇසල් පටන් ගත්තෙත් නැද්ද? නෑ බිනරයි එළියට ගියා. තාම යත් ආවේ නෑ. ඉතින් ඔයාලා දෙන්නේ ආවේ. ආ අර එන්න බිනරයි. උඹලගම පුණුවෙන් පටන් ගත්තේ නැද්ද? හා? මම කියන්නේ උඹල පළවෙනි එකත් ඉවර කරලා දෙවෙනි එකත් පටන් අරගෙන නැති කියලා. කට්ටිය ආවි දෙම්බිනරයි. කවුද දැන් පරක්කුනේ? තමාලි? තාම අඳුමත් මාරු කරගෙන නැහැ. ඒ කියන්නේ ආදාය පරක්කුනේ නේ? අනේ සෝරි බිනරයි. ඊළඟ දවසේ කලින් එන්න. ඔයා තමයි ළඟම ඉන්න එක්කෙනා. ඔයා තමයි හරනම් මුලින්ම නැටුම් පන්තියට එන්න ඕනේ. මම ඔයාලට තමයි බාර දීලා තියෙන්නේ මේ හැම කෙනෙක් එක්කම කතා කරලා වෙලාවට නැටුම් පුහුණුවීම් වලට එන්න කියලා. ඔයා වැරදි කරලා හැම වෙලෙම සමා වෙන්න කියලා කියන්න එපා.
අද පළවෙනි දවස වගේම අන්තිම දවස. මං ඊළඟ දවසේ කලින්ම එන්නම්කෝ බින්රයි. හරි. දැන් කට්ටිය ඔක්කොමල්ලා ඔක්කොම අමතක කරලා පුරුදු වෙන්න පටන් ගන්නකො නැටුම. ඔයා මොකටද නිකන් කට්ටිය දැන් ආවයි කියන්නේ? ඒකෙන් බොරුවට බැනුම් ඇහුවෙත් මම. ඉතින් මං ඇත්තනේ කිව්වේ. ඇත්ත කිව්වයි කියලා ඔයාලට තෑගි හම්බ වුණාද? නිකන් බොරුවට ලකුණු දාගන්න එක එකව කියන්න එපා. හරි හරි. දැන් ඉතින් රණ්ඩු වෙන්න ඕනේ. අපි පුහුණු වින් කරමු. හරි හරි අපි පටන් ගමු. නැත්නම් ඉතින් බිනරයි ආවොත් ආයෙත් බැනුම් අහන්න තමයි වෙන්නේ. හරි. මං චේන්ජ් කරගෙන ඉන්නම්. බලපුරු දෙන්න. එයත් හරියට කටුවත්ත වගේ. එල්ලෙන්නමයි එන්නේ. ඔයාව ගණන් ගන්න එපා. අපි පුහුණු වින් කරමු. ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත්තු නිදහසක් හමුවේ. පාලන තන්ත්‍රයේ ඒ අභීතවත් උත්තමාර වීර කාන්තාවනි, ඔබටයි මේ මාගේ උත්තමාචාරය වැඳපුනා මැතිනිය. You are talented boy, Pitu. උඹට විතරයි මාගේ වටිනාකම තේරුනේ. Oh, you are very good boy. Thank you, Hakatob! Koi di ting gyanu parana ne. Poddak parana wala abu gama andino murunga gatama. Ahuna! Moka damba soto photo gala kiwe. ආයි තින් මොන අහන්නද? අපේ මේ අභීතවත් වීර වැඳපෝනා මැතිනිය අපි වගේ කැලතුණු විසිරුණු අසරණ වෙච්ච දුගී ජනතාවට මොනතරම් ආඩම්බරයක්ද? ගෞරවයක්ද? Pitu, you are very good boy. Oh my god, my god. උඹ හැම කෙනාකට මගේ පොචි කාලේ මතක් කරනවා Pitu. හොඳට රවට්ට ගන්න ඕනේ. නැත්තම් මට මගේ මෙහෙයුම කරන්න වෙන්නේ. කියයි නැත්තම් ගෙදර වැඩ කෝටියක්. අරහේ ඵලයක් මෙහි ඵලයක් අර කරපන්. අහුන්න. මොනාද ඔබ සොට පොටෝ ගාලා උට නැකියුවේ? ඒ කාලේ ඉතින් මේ ගෙවල් කොයි තරම් අපූර්වද තියෙන්නේ නැද්ද? ගිනි දුර්ග, ජල දුර්ග, අහස උසර තාප්ප, දහස් ගණන් යුද්ධ සෙබළු. ඉක්බිති ආයි මත් පාරක්ෂිත පැදුර ජර්මන් සංදේශක පිටුවෝ. ඕකේ ඕකේ. Let's go inside. ඕකේ. මාමා උඹට තනියම කන්න පුදිම කඩලා දෙනවා. ඕකේ. Come inside. Thank you.
අමතකෝ පිළිබිඹුයි කාණ්ඩි. එයාලා හවසට එන්න ගුරුන් වහන්සේ. එතකොට මේ ගෑනු ළමයි දෙතුන් දෙනෙක්ම අඩුයිනේ. එයාලා ඉන්නේ වෙන නැටුමකට. ඉතින් එයාලත් හවසට තමයි එන්නේ. මේ හැමෝම හොඳට මතක තියාගන්න මේක බොහොම ලොකු ප්‍රසංගයක්. නානා ප්‍රකාර ආරාධිත අමුත් වෙනවා මේක බලන්න. එතකොට ඒ අයිට මේකේ පුංචි අඩුපාඩුවක්වත් පෙන්වන්න බැරි වෙන්න වැඩේ හොඳට කෙරෙන්න ඕනි. ඔව් ගුරුන් වහන්සේ අපි හොඳට කරන්නම්. ඔව්ද වේ. හොඳට මහන්සි වෙලා මේ වැඩේ කරන්න ඕනි. නැත්තම් සායම යන්නේ මගේ. ඈ මොකද දුවේ මේක අවුරුදු ගානක් තිස්සේ බොහොම සාර්ථකව අපි කරන් ඉන්න ප්‍රසංගයක්. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේත් ඒ විදිහටම මේ වැඩේ සාර්ථකව නිමා කරන්න. ඊයේ පාර අපි අක්කත් කොන්සර්ට් එකේ හිටියනේ ගුරුන් වහන්සේ. ආ ඒක විතර අනුෂ කියන ළමයානේ. ඒ ළමයා නැටුමට බොහොම දක්ෂයි. දැන් එයා මොනවද කරන්නේ? එයාට ගුරුපත් වීමක් හම්බුණා ගුරුන් වහන්සේ. ආන්න බලන්න දුවේ කොයිතරම් වටින දෙයක්ද කියලා. හොඳයි. දැන් අපි ආයෙත් මුල් පදේම පටන් ගමු. හැබැයි දුවේ පුංචි අඩුපාඩුවක්වත් වෙන්න තියන්න බෑ. මම බලාගෙන ඉන්නේ.